शुभ दिवस वेला हेमोटम अद वीडियो की अभी कथाकर सूदा वे वसर तुंदाहकट हारदाहकट पमन पेर ऋषिवरु दुटु वसंगत रोग हमुए गंगनाव रटवाल विनाशवीयाम हेवा जनपद उद्धि वंशने पिलिबदव कथाकर दम्मे रटतुल लोकेतुल अतिवीतिबिन वसंगत तत्या तिबिन मोहते अदापि मे कथाकर वीडियो इतामत वेदगत्वेवि ओबट इति मुलेदन अगटम मे वीडियो कत एक एकतुला इन्न अमतक करन्न एपा एवगेम तामत अपगे यक प्रोडक्शन यूट्यूब नालिकाव सब्सक्राइब कला नत्ता पल्लया तीन रतुपाट सब्सक्राइब बटन ने गोबला दम अपित एक एकतु वेन्न अमतक करन्न एपा एवगेम मे वटिना वीडियो एक नोदन्नायट दनगन्न शेयर करन्न अमतक करन्न एपा एनम अपि मे वीडियो एकट यमु जनपद उद्दिवंसने पिलिबंद ऐतिहासिक विवरणय सांप्रदायिक आयुर्वेद वैद्य शास्त्र इगन्वेन परिधि किसियम रोगकारकया वसंगत आकारें पेतिरयान रोग अतिकरमि यम देशयक विनाशयट पत्करीम जनपद उद्दिवंसने कियला तमै हंदुन्वन्ने पुराण तक्षशिला विश्वविद्यालये आयुर्वेद वैद्य शास्त्रीय पर्यवेक्षण अंशे निर्मातृ काय चिकित्सावे पितृ महर्षि पुनर्वासु आत्रेय भाषितेय अणुव मेन्न मेव सदाहं कल्ला तियेनवा कर्तृयुगे आदि मानवया इतः शक्ति संपन्न प्रभाम सिरुदरु प्रसन्न इंदुरन्हा पहपत वर्णयांगे युक्त लोभ देशादीन दुरस्सु दीर्घायुष लभु पुद्गलयान् गणु एकाले भवभोग आदिय सियलु गुणयांगेन हा रस वीर्य विपाक प्रभयांगे परिपूर्णव पवतिला तियेनवा धने रसकिरीमे आशाव मतुवीम समग मनुष्यातुल लोभेन अणु नसीमे हा अणु पर्यानगी सिटी में कैमत्त अतिवीमें विविध अधर्मिष्ट गति वर्धने वेलातीय युगयक युगयप्पासा मेलेस मनुष्य धर्मेन दुरासु क्रियाकारकम् वी निरतवीम हेतुवेन सत्वयागे भवभोगादिय गुण हीनवी रस वीर्य विपाक प्रभयांगेन शक्ति हीन वेला गोस् तिबेन विपरीत ऋतु लक्षण पिलिबुबु करला तियेन मे हेतुवेन मनुष्यागे आयुष क्रमक्रमेण प्रमाणयन हीन वी गोस् तिबेन वर्तमाने अप पशुकर्मी सिटिन्नी कलियुगे अवसंकरण काले यम देशेक पुरवेसियं सुबाधामट एरही उ क्रियाकारकम वल निरतवेद ए हेतुवेन निर्माणेवन अहितकर प्रभवयन असुरिन उपदिन विविध भूतगणियो ए कियन्नी पियवि असट नोपेनेन विकृतियट पत् जीवींगेन ए सियलु मिनिसुन पीडावट पत् करन जनपद विनाशयट पत् करन एम रोगकारकयट सुदुसु परिसर तत्वयन सहित ए कियन्नी ප්‍රජාවගේ ශාරීරික හෝ මානසික හෝ බාහිර පරිසර තත්ත්වයකදී හෝ සමානාත්මය පවතින වෙනත් දේශයන්ද ආක්‍රමණය කිරීමේ හැකියාව පවතින බව වැඩිදුරටත් මෙහි දක්වලා තිබෙනවා විකාර රජ හේවා දුර්නාම සූක්ෂම ක්‍රිමි මානව ශරීර ක්‍රියාකාරීත්වයට බලපෑම් ඇති කළ හැකි ඇසට නොපෙනෙන ශුද්ධ ප්‍රාණීන් පිළිබඳ තොරතුරු විධිමත්ව සඳහන් වන ලිඛිත මූලාශ්‍රයක් තමයි අතරවන් වේදේ කියලා කියන්නේ අතරවන් වේදේට අනුව සල්පවත් චලන සහිත අපගේ පියවි ඇසට පෙනෙන ජීවි දෘෂ්ටි ක්‍රමි ස්ථූල ක්‍රමිසා වේගවත් චලන සහිත පාද රහිත පියවි ඇසට නොපෙනෙන අන්වීක්ෂයකින් දැකිය හැකි ජීවි අදෘෂ්ට ක්‍රමි නැත්තම් සූක්ෂම ක්‍රමි වශයෙන් ක්‍රමිකාණ්ඩ දෙකක් මෙහි දැක්වෙනවා මේ අනුව නව්‍ය වෛද්‍ය විද්‍යාවේ දැක්වෙන වෛරස බැක්ටීරියා රොටසෝවා ඇල්ගි දිරිර ආදී අයත් වන්නේ අදෘෂ්ට ක්‍රමි හේවා සූක්ෂම ක්‍රිමි කාණ්ඩයට නවීන වෛද්‍ය විද්‍යාවේ සදාන් වෛරස් බැක්ටීරියා ආසාදනයෙන් ඇතිවන රෝග කාණ්ඩ කිහිපයක්ම ආයුර්වේද මූල ග්‍රන්ථයන්හි ක්‍රිමිජ රෝග ලෙස සඳහන් වෙලා තිබීමෙන් එය තවදුරටත් සනාථ වෙනවා වේද සාහිත්‍යයට අනුව ජලය වාතය පරිසරය ගස් වර්ග හා මනුෂ්‍ය ශරීරය ඇසුරු කර ගනිමින් තම ජීවිතයේ පවත්වාගෙන යන සුනාම සූක්ෂම ක්‍රිමි මිනිසාට හිතකර වන අතරම විකාරජ හේවා දුර්නාම සූක්ෂම ක්‍රිමි ජලය වාතය ආදී දේවල් දූෂණය කරනවා ගස්වැල් වලට මිනිසාට රෝග ඇති කරනවා ඒ විකාරජ සූක්ෂම ක්‍රිමි අතර කේසර සහිත ඌවන් සිටිනවා ගෝලාකාර ඌවන් සිටිනවා වේගවත් චලනයක් සහිත ඌවන් සිටිනවා අගන්තුක රෝග පියවි ඇසට නොපෙනෙන සියලු ජීවි කාණ්ඩ හැඳින්වීම සඳහා පොදු නාමයක් ලෙස භූත යන පදය යොදාගෙන තිබෙනවා භූත විෂ වායු ආදී මිනිසා මත් උත්පතණය වීමෙන් උපදින රෝග අගන්තුජ රෝග නම් හඳුන්වනවා වගේම එමගින් මිනිසා අකාලේ මියදෙන බව අගන්තුජ රෝගයන්ට හේතුව මිනිසාගේ ලෝභ ආදී අධර්මයන් හේතුවෙන් සිදු කරන අහිතකර මානව ක්‍රියාකාරකම් බව පැහැදිලිවම දක්වලා තියෙනවා
රෝගාදී අධර්මයන් හේතුවෙන් මනුෂ්‍ය ශරීරයේ රෝගවලට අරුත්තු දීමේ හැකියාව හෙවත් ව්‍යාධික්ෂමත්වය සීක්‍රෙන් පාල දමනවා. එවිට පාසුවෙන්ම දුර්නාම සූක්ෂම ක්‍රිමිගණයේ මිනිසුන්ගේ සිරුරු නතු වෙනවා. හේතුවෙන් ශාරීරික ඕජස හීන වෙනවා. ඒ වගේම ආගන්තුජ රෝගකාරකයෝ මිනිස් සිරුර ආක්‍රමණය කිරීමේ වාතාදී දෝෂ විකෘතිභාවයට පත් වෙනවා. ඊළඟට සංක්‍රමික රෝග සාම්ප්‍රදායික ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට අනුව දුර්නාම සූක්ෂම ක්‍රිමි කෙනෙකුගෙන් තවත් කෙනෙකුට සම්ප්‍රේෂණය වීමෙන් ඇති කරන වසංගත රෝග සඳහා හැඳින්වීම සඳහා යොදාගෙන ඇත්තේ සාංක්‍රමික රෝග කියලා. ඉතින් මේ රෝග ව්‍යාප්තියට හේතු වන කරුණු කිහිපයකුත් තියෙනවා. රෝග ඌවන් සිටින ප්‍රදේශවලට ස්ථානවලට යාම ආසාදිතයෙකු සමග සමීප සම්බන්ධතා පැවැත්වීම. ආසාදිතයෙකුගේ ආශ්වාස වාතයට නිරාවරණය වීම. ශරීර තරල ස්පර්ශ වීම. ආසාදිතයෙකු සමග එකම සයනයක නිදා ගැනීම හෝ එකම ආසනයක වාඩි වීම. ආසාදිතයෙකු සමග සමීපව මූණට මූණලා සිටීම කටයුතු කිරීම. පිංගම්, කෝප්ප, ඇඳුම්, ආලේපන, ආභරණ ආදිය පොදුවේ පරිහරණය කිරීම. දුර්නාම සූක්ෂම ක්‍රිමි උපදවන රෝග. ආයුර්වේද මූල ග්‍රන්ථයන්හි දැක්වෙන පරිදි ජනපද විනාශයට පත්කරන සංක්‍රාමික රෝගකාරකයන් පැමිණියෝ එම දේශවාසීන්ගේ ශාරීරික ස්වභාවය එවගේම වයස කොහොම වුණා මෙන්න මේ රෝග වලින් ඔවුන්ව පීඩාවට පත්වනු ලබනවා. උණ ශ්වසන රෝග, වමනය, ප්‍රතික්ෂාප, බෝවන සමී රෝග, අජීර්ණ රෝග, හිසේ රෝග, හෘද රෝග, ඇස් රෝග, මුර්ජා ආදිය විදියට ඒ රෝග ලක්ෂණ අපිට හඳුන්වන්න පුළුවන්. නවීන වෛද්‍ය විද්‍යාව මගිනුත් හඳුන්වා දී ඇති වෛරසයේ ක්‍රියාකාරීත්වය මෙම දුර්නාම සූක්ෂම ක්‍රිමි ක්‍රියාකාරීත්වයත් අතර ඉතාම සමීප සම්බන්ධතාවයක් ඇති බව මෙම සංක්ෂිප්ත සටහනේ ඔබට ප්‍රත්‍යක්ෂ වන බව අප හිතනවා. දුර්නාම සූක්ෂම ක්‍රිමි රෝග කලමනාකරණය කිරීමේදී පියවර තුනක් අනුගමනය කළ යුතු බව ආයුර්වේද මූල ග්‍රන්ථයන් වල පැහැදිලිවම සඳහන් වෙලා තියෙනවා. ඒ තමයි රෝග කාරකයට නිරාවරණය නොවේවි. එහෙම නැත්නම් ස්වයං නිරෝධානයට පත් වෙමි ව්‍යාප්ත වීමට බලපාන හේතු වලින් දුරස් වෙලා තියෙනවා. ඊළඟ එක ශරීරයට ස්වභාවික ප්‍රතිශක්ති ව්‍යාධික්ෂමත්වය වැඩි දියුණු කර ගැනීම මගින් දුර්නාම සූක්ෂම ක්‍රිමියාගේ බෝවීමට අවශ්‍ය හිතකර පරිසරය ඉවත් කිරීම. ඊට පස්සේ ප්‍රකෘති විඝාතය කියලා එකක් තියෙනවා. දේශීය ආයුර්වේද ප්‍රතිකාර භාවිතයෙන් රෝගකාරක සූක්ෂම ක්‍රිමි විනාශ කරලා තම සිරුරෙන් ඉවත් කිරීම. මේකට කියනවා ක්‍රිමි අපකර්ෂණය කියලා. ඉතින් මේ විදිහට ඔබට මේ පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කිරීමට අවශ්‍ය නම් බොහෝ දේශීය සහ ආයුර්වේද ග්‍රන්ථ බොහෝමයක් පවතිනවා. තව ඔබට වැඩි විස්තර සවිස්තරාත්මකව බැලීමට අවශ්‍ය නම් චරක සංහිතාවේ විමානස්ථානය බලන්න. එයි වැඩිදුරටත් තොරතුරු ඇතුළත් වෙලා තියෙනවා. ඉතින් අධර්මයේ යටපත් කරමින් ධර්මයේ නගා සිටුවීමට අප හැවොම මේ අසංගතයක් තියෙන මොහොතේ වැඩ කළ යුතුයි. වෙනත් වෙනත් දේවල් වලට මූලිකත්වය නොදෙමින් මේ වසංගතය අවම කර ගැනීමට කළ හැකි දේවල් ඒ වගේම ධර්මයේ හැසිරීමෙන් පමණයි මේ ස්වභාවික බීසන වලින් මේ වසංගත වලින් අපිට බේරීමට හැකියාවක් ලැබෙන්නේ. හැම දෙයකම මුල් වෙන සිත ඔබ පාලනය කරගත යුතුමයි. ඉතින් මේ වගේ වීඩියෝ දැනගන්න දිගටම අප සමග රැඳී සිටින්න. තාමත් අපගේ යක් ප්‍රොඩක්ෂන් YouTube නාලිකාව subscribe කරලා නැත්නම් පල්ලෙහා තියෙන රතුපාට subscribe button එක ඔබලා හැම අපිත් එක්ක එකතු වෙන්න අමතක කරන්න එපා. එහෙනම් අද සමු ගන්න ඔබට සුබ දවසක්.